සංගමිතා තෙරණින් වහන්සේත් එක්ක අපේ රට 69ක් රහතන් වහන්සේ වැඩම කළා. මේ වැඩම කරපු රහතන් වහන්සේ 69 ආහාර විසොයමකින් අපවත් වුණ බව අපේ ඉතිහාසය සඳහන් වෙනවා. එයා කාට අපවත් වුණ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්තූප ගොඩනගපු පුණ්‍ය භූමික තමයි අපි මේ රැඳිලා ඉන්නේ. දේවානම් පියතිස්ස රජුරෝ යාපනයේ ප්‍රධාන විහාර තුනක් කරා කියලා මහවන් සඳහන් වෙනවා. අතීතයේ ප්‍රාචීන රාමය කියලා හඳුන්වපු කන්ද රෝඩේ තමයි අපි මේ ඉන්නේ. දකුණේ පිහිටලා තියෙන වෙහෙර විහාර 10 ගණක් වැඳ පුදාගෙන ඇති අපේ බෞද්ධයන්ට උතුරට ආවහම නෙත ගැටෙන සැනින් අප්‍රමාණ සුවයක් දෙන විහාර පුදබිමක් තමයි හඳුනගොඩ කියලා කියන්නේ. අතීතයේ කුණුගම කියලා හඳුන්වපු යාපනයේ චුන්නාක්කම් හන්දියෙන් වමට හැරිලා හඳුනගොඩ විහාරය එමත් නැත්නම් කන්ද රෝඩේ නමින් දමිළ ජනතාව හඳුන්වන මේ පුණ්‍ය භූමියට ළඟා වෙන්න පුළුවන්. යාපනයේ සිංහල බෞද්ධ නිජ උරුමය කියාපාන බලවත්ම සාධකයේ විදියට මේ පුදබිම හඳුන්වන්න බෞද්ධයන්ට හැකියාව තියෙනවා. ඒ මේ පින්දිමත් එක්ක බැඳලා තියෙන අතීත උරුමය පැහැදිලිවම දක ගන්න පුළුවන්කම තියෙන නිසා බෞද්ධ ආරාම නටබුන් වලින් පෙරලා ගිය භූමියක් විදියට යාපනය අතීතයේ කා අතරත් ප්‍රචලිතව පැවතුණා. දේවානම් පියතිස්ස රජතුමා ජයසිරි මහා බෝසමඳුන්ගේ දක්ෂිණ අංකුරය මෙරට වැඩම කර වූ සංගනිත්තා මහා තෙරණිය පිළිගන්න කංකසන්තුරේට ගිය ගමනේදී මේ පුදබිම ඉදිකිරීමේ මූලික කටයුතු සංවිධානය කළා. ක්‍රිස්තු පූර්ව 250ත් 210ත් අතර වකවානුවේ රජතුමා දඹකල කොටුවේ ඉඳලා තනින් තන ගල් කණු පිටවපු බව මහා වංශයේ දැක්වෙනවා. එම සඳහනේ හඳුනුගොඩ විහාරය පිළිබඳව සටහන් වී තිබීම තුළින්ම මේ පුදබිම කොයි තරම් පුණ්‍යවන්ත භූමියක්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. හඳුනුගොඩ කියන වචනේ පාලි තේරුම දියැලක් කියන එකයි. ඒ විදිහට බලනකොට මේ විහාරය ආසන්නයේම දියැලක් ගලාගෙන ගිහින් තිබුණා. මේ දියැල ළඟින්ම විහාර සංකීර්ණයේ ඉදිකරන කියන එක තහවුරු වෙන්නේ දැනට ගොඩ වෙලා තියෙන වාලුක ආරුව ඇලදරන සාක්ෂි නිසායි. අතීතයේ පුවඟු දිවෙළඹිතට හඳුන්වපු මේ කාලේ පුංකුඩති දූපත කියලා හඳුන්වන දූපතේ අතීතයේ වැඩ හිඳපු මහරහතන් වහන්සේ 69ක් ආහාර විශ්ව වෙලා එකවර අපවත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ ධාතු තැන්පත් කරලා ඉදිකරපු ස්තූප 60ක් අතීතයේ මේ භූමියේ තිබුණා. ඒත් අද වෙනකොට දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේ වගේම මහා සංගරුවනේ පාද ස්පර්ශ ලැබපු මේ පින්බිමේ ඉතිරි වෙලා තියෙන්නේ ස්තූප 22ක් විතරයි. බොහෝ ස්තූප හිතා මතාම විනාශ කරලා දාලා තිනවා කියන එක නම් මේ භූමියට එන ඕනෑම කෙනෙකුට සක්සුදක්සේ පැහැදිලි වෙනවා. දෙවැනි සංගිලි රජුරුව යාපනය පාලනය කරද්දී මේ පුදබිම විනාශ කරලා දැම්මේ බෞද්ධ හදවත්වලට කිසිම දවසක අමතක කරන්න බැරි කම්පනයක් එක් කරලයි. කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වූ කඳුරුගොඩ පුරාණ විහාරය ජාතියට යළි දායාද කරන්නට හැකි වුණේ 1907 වසරේදී. ඒ වෙනකොට යාපනයේ දිසා විනිසුරුවරයා විදියට කටයුතු කරපු ආචාර්ය පෝල් ඊ පීරිස්සූරින් මේ පුදබිම සුවගත්තර පස්සේ කරපු ගැනීමෙන් හමු වුණු පුරාවස්තුන් වලින් මාහැඟි බෞද්ධ උරුමය ආයිමත් මතු වුණා. ඒ ඉස්මතු වීම බෞද්ධ සිත්වලට අලුත් ප්‍රබෝධයක් අරගෙන ආව වගේම ඇතැම් බෞද්ධයන්ගේ නෙත්වලට කඳුලක් එක් කරන්න තරම් සංවේදී පුවතක් වුණා. මේ විහාරයේ වගේ විහාරයක් දිවයිනේ වෙනත් ප්‍රදේශයක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකින්ම තේරුම් ගන්න පුළුවන් මේ පුදබිම කොයිතරම් දුර්ලභ වගේම සුවිශේෂී පුදබිමක් කියන එක. මේ විහාරස්ථානයට යාබදව මාලිගයක් තිබුණ බවටත් සාක්ෂි කවුමත් දකින්න පුළුවන්. ඉපරණි ගොඩනැගිල්ලේ කණු පාදංගල් ඊට සාක්ෂි දරනවා. අක්කර 7ක භූමියක් විදියට තිබුණු මේ පුණ්‍ය භූමිය දෙමළ ආක්‍රමණවලට ලක් වෙලා අද වෙනකොට ඉතුරුලා තියෙන්නේ අක්කර 3කටත් අඩු බිම්පදක් විතරයි. යාපනය කුටින්ගේ ග්‍රහණයෙන් නිදහස් කරගත්ත අපේ රණවිරුව මේ පුදබිම දිවි පරදුවට තියලා ආරක්ෂා කළා. ඒකට හොඳම සාක්ෂිය තමයි කොටි දිගින් දිගටම කරපු පහර දීම්වලදී ප්‍රස්ත වෙඩි පහරින් අපේ වීරෝදාර රණවිරුවන් දෙන්නෙක්
මේ පින්බිමේදී තමන්ගේ ජීවිතයේ අවසන් සුසුම් පොද වාතනය එක් කරපු එක ඒ බෞද්ධයාට තියෙන උරුමය ජීවිතයේ දෙවැනි තැනට තියලා ආරක්ෂා කරන බවයි।